අයිබෝන් වලට වෙනස් විදිහට අලබැදමක් හදාගන්න විදිය අද වීඩියෝකින් කරන්න යන්නේ. මෙහෙම අලබැදම හදාගත්තත් ඔයාලට හිතේ ඇත්තරම වෙනමකුත් ඕනේ නැහැ බත් කන්න කියලා. ඒ තරමට රසයි. අපේ ගෙදර අයටත් මේ විදියට අලබැදමක් හදලා දුන්නොත් ඉතින් ඔයාලට වෙනමකුත් ඕන නැහැ. ඉතින් මේක ටිකක් වැඩිපුර හදාගත්තත් ඔයාලට පාටි එකකට, ඒ කියන්නේ උත්සවයකට උනත් හොඳයි. ඇත්තරම උත්සවයකට හදන්න සුදුසුම අලබැදමක් කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේක මේ විදියට හදාගත්තත් ඔයාලට සතියක් විතර කල් තියාගෙන කන්නත් පුළුවන්. මම අද මේක ගොඩක් වෙනස් විදියට හදා සාමාන්‍ය අල බැදමක් විදිහකට නෙමෙයි. ඇත්තටම අපි සාමාන්‍ය විදිහට කරන්නේ අල තෙල් දාන එකක්. නමුත් මේකට කියන්න පුළුවන් ඇත්තටම අල බැදම කියලා. මීට කලිනුත් මම අල බැදමක් කළා. ටිකක් වෙනස් විදිහට ඒකත් හැදුවේ. ඉතින් ඒකටත් ගොඩක් අයගේ ප්‍රතිචාර දක්වලා තිබුණා. ගොඩක් අය හදලා බලලා රසයි කියලා තිබුණා. ඉතින් මේ විදිහට හදලා බලන්නකෝ. මේක තවත් රස වෙයි. ඉතින් අපි යමු දැන් වීඩියෝ එක බලන්න. ඉතින් මෙතන මම අරන් තියෙනවා ලොකු අලගෙඩියක්. මේක සාමාන්‍යයෙන් ටිකක් ලොකු අලගෙඩිය නිසා එකක් ගත්තේ මම. ඔයාලට අලගෙඩි දෙක තුනක් අරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක අල කිලෝ එකකින් උනත් හදාගන්න බය වෙන්නේ නැතුව, ඔයාලට නරක වෙන්නේ නැතුව බෝතලයකට දාලා කල් තියාගන්නත් පුළුවන්. ඉතින් මම මේ අලගෙඩිය හොඳට සුද්ධ කරලා පොතු ඇරලා සෝදලා අරන් ඇවිත් තියෙන. ඉතින් මේක එක දෙයක් කරගන්න ඕනේ. ඔයාලගේ ග්‍රේටරේ ටිකක් ලොකු පැත්තෙන් මේක ග්‍රේට් කරගන්න ඕනේ. චූටිම පැත්තෙන් නෙමෙයි, ලොකු පැත්තෙන් මේ විදියට ග්‍රේට් කරගන්න. අලගෙඩිය මම මේ විදිහට ග්‍රේට් කරගත්තා. ඉතින් මේක ඔයාලට පිරිමැහෙන්න හදාගන්න පුළුවන් අලබැදුමක්. හදනකොට පොඩ වෙන්නේ නැහැ. ඊට පස්සේ ග්‍රේට් කරගත්ත අල ටික මම වතුරකකට දාගන්නවා. අනිවාර්යෙන් වතුරකකට දාලා මේක දෙපාරක් විතර සෝද ගන්න ඕනේ. මේකේ තියෙන වැඩිපුර පිෂ්ඨය, ඒ වගේම කහට ගතිය නැති වෙනවා. ඒ වගේම තමයි මේක ඇලෙන ගතියත් නැති වෙනවා මේ විදිහට සෝද ගත්තම. දෙසරයක් සෝද ගත්තම ඇති. ඊට පස්සේ හොඳට වතුර ටික බේර ගන්න. ඊට පස්සේ මම වතුර ටික බේරගෙන මේ විදිහට සර්විට් එකකට දාගන්නවා. තුනි කරලා මේක පොඩ්ඩක් එතමාත්තු කරගන්න. වැඩි වෙලා තියන්න එපා. වැඩි වෙලා තිබුත් එහෙම කහට එන්න ගන්නවා. ඉක්මනටම මේක බදින ලැහැත්ති කරගන්න ඕනේ අපි. ඒ නිසා වැඩි වෙලා මේ රෙදි කෑල්ලට දාලා තියන්න යන්න එපා. පොඩ්ඩක් එතමාත්තු කරගෙන ඊට පස්සේ මම මේකට ලුණු තේ හැන්දක් විතර එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඉතින් ලුණු එකතු කරපුවාම තව ටිකක් දිය උනන්න බලනවා. කමක් නැහැ, අපි බදිනකොට වතුර ටික මිරිකලා බෙද ගන්න පුළුවන්. ඊට පස්සේ මම තෙල් තාච්චියක් ලිපේ තියුවා. ලිපේ තියලා ග්‍රේට් කරගත්ත අල ටික දාලා බෙද ගන්න ඕනේ. වතුර මං කිව්වා ටිකක් උනන ගතියක් එනවා ලුණු දැම්මම කියලා. මේ විදිහට මිරිකලා අරගන්න අතින්. ඔයාලට මේක ලුණු දාන්න නැතුව බෙද ගන්නත් පුළුවන්. නමුත් දිය රස වෙයි කියලා තමයි මම ලුණු චුට්ටක් එකතු කළේ. මේක බදිනකොට ටිකක් එක ගුලියට වගේ වෙන්න આવොත් එහෙම තව හැන්දක් අරගෙන මේ විදිහට ඈඩ් කරලා මේක බෙද ගන්න. නැත්තම් ගුලිය ගැහුනොත් එහෙම ඇතුළ බෙදෙන එකක් නැහැ. ලිපේ ගින්දර මීඩියම් සයිස් එකට තියාගන්න, වැඩි කරගන්න එපා. මේක ග්‍රේට් කරලා පුංචිම කෑලි වලට වෙන් වෙලා තියෙන හින්දා ඉක්මනින්ම කර වෙලා යයි. ඊට පස්සේ මේ විදිහට පැත්තෙන් පැත්ත දාලා කලවම් කර කරම බෙද ගන්න. මේක දාලා කොහෙවත් යන්න එපා. ඔයාලා ළඟ ඉඳලම බෙද ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට කලවම් කර කර බදිනකොට මේ වගේ පාටක් එනවා. මේ වගේ පාට ආවට පස්සේ බැදිලා ඇති ලිපෙන් අයින් කරගන්න. ඉක්මනටම ලිපෙන් අයින් කරගන්න. ලිපෙන් අයින් කරගන්න ප්‍රමාණයටත් මේක ටක් ගාලා බැදෙනවා. එහිඳ ලිප ඔෆ් කරලා අයින් කරගත්තොත් හොඳයි. මේ විදිහට තෙල් බේරෙන්න දාගෙන අයින් කරගන්න. ඊට පස්සේ හැරි මම මේ විදිහට අනිත් ටිකක් දාගෙන බැදගත්තා. දැන් තියෙන්නේ මේ විදිහට නියම ගානට බැදිච්ච අල ටික. මේ ප්‍රමාණය වලට පේනවා ඇති. හොඳම ක්‍රිස්පි ගතියක් තේරෙනවා. සද්දය ඇහෙනවා කර කර ගන්න. මේ විදිහට බෙද ගන්න අල ටික ඔක්කොම. ඉතින් ඔයාලට මතක් වෙනවා ඇති බටු මෝජුව හදනකොටත් මේ විදිහට බටු බදිනවා. ඒ වගේ තමයි ඔයාලට පාටි එකට උනත් මේ විදිහට හදාගත්තාම ගොඩක් රස දැනේ අල බැදුමේ. ඉතින් ලොකු ලුණු ගෙඩියක් කපා ගත්තා මම. ඒකට ලුණු ටිකක් දාලා මේ විදිහට කලවම් කර ගන්නවා. ලුණු වල මේ විදිහට සියුම් ඉරි ගැලවෙන විදිහට පොඩ්ඩක් අතින් පොඩි කර ගන්න. අපිට මේකත් ගැඹුරු තෙලේ බෙද ගන්න තියෙනවා නම් මේ අල බැදුම ගොඩක් සාර්ථකයි. කියන්නේ කල් තියා ගන්න පුළුවන්. ඊට පස්සේ සුදු ලුණු, අමු මිරිස්, කරපිංචා. සුදු ලුණු ටිකක් තීනිටම කපා ගත්තා මම. තෙල් ඉතුරු වෙච්ච තෙල් ටිකටම තමයි මම මේ සුදු ලුණු ටික දාලා බෙද ගන්න යන්නේ. ඉතින් අල ටික බෙදලා ඉතුරු වෙච්ච තෙල් ටික වලට වැඩිපුර තෙල් දාලා බීලුණු කෑල් ටික ඉස්සෙල්ලම බෙදලා දා ගන්නත් පුළුවන්. එතකොට මේක සතියක් දෙකක් වුණත් කල් තියා ගන්න පුළුවන්. ඒ වුණාට මෙහිම හදලත් පුළුවන්. මම ඉස්සෙල්ලම සුදු ලුණු ටික දාලා ඊට පස්සේ බීලුණු ටික දාගත්තා. මේ ටික සියලුම ද්‍රව්‍ය ටික එකට දාලා බෙදගන්න තරමට හොඳයි. නැත්තම් සුදු ලුණු ටික බැදිලා වැඩි වෙයි, බීලුණු ටික බැදෙන්නේ නැති වෙයි. ඊට පස්සේ මේක මේ විදිහට කලවම් කර කර හොඳට බෙදගන්න ටිකක්.
මම අම්මිරිස් ටික කරපිංචා ටිකක් දාගත්තා ඒකම ඔයාලට මේකට කූනිස්සු ටිකක් වෙනම බෙදලා දාගන්න පුළුවන් උඹලකට ටිකක් බෙදලා දාගන්න පුළුවන් ඉතින් ඔයාලා වෙජිටේරියන් නෙමෙයි නම් ඒවා දාගන්න ඊට පස්සේ මේ විදියට ඔක්කොම දාලා මම විනාඩි 4ක් 5ක් මේක ලිපේ තියලා බෙදගන්න මේ විදියට රන්වන් පාට වෙනකන් ඊට පස්සේ මම කෑලි මිරිස් තේහඳි දෙකක් දාගන්නවා ඔයාලට සැර වැඩියෙන් ඕන නම් වැඩියෙන් දාගන්න ඉතින් ලුණු අපි එකතු කරලා තියෙන්නේ අපි පස්සේ දාමු මේකට ලුණු බලලා ඊට පස්සේ මද ගින්නේ දැන් ලිප ගොඩාක් අඩු කරගන්න නැත්තම් කෑලි මිරිස් ටික කර වෙලා යයි ඊට පස්සේ හොඳට කලවම් කරගන්න දැන් අල ටික දාන වෙලාව හරි මේ විදිහට හොඳට බැදුනට පස්සේ බැදගත්ත අල ටික උඩින් දාලා හොඳටම කලවම් කරගන්න ඕනේ ඉතින් හොඳට ක්‍රිස්පි ගතියට මේ අල ටික තියෙනවා ඉතින් ඔයාලට මම පුංචි දෙයක් කියන්නම් ඔයාලට අල ටිකක් වැඩිපුර අරගෙන කිලෝ එකක් විතර අරගෙන මේ විදිහට මම කියන විදිහට ඉස්සෙල්ලම බැදලා අරන් තියාගන්න සතියකට සැරයක් විතර ඉතින් බෝතලයකට හරි මොකකට හරි දාලා හුලන්න වදින ෂොපින් එකක ගැට ගහලා වගේ දැම්මොත් ගොඩක් හොඳයි ඊට පස්සේ ඔයාලට ලග් බොක්ස් එකකට බත් මුලකට වගේ ඉක්මනින්ම මේ විදිහට අල බැදුම හදලා අරන් යන්න පුළුවන් ඇත්තටම ගොඩක් රසයි මේක බත් මුලකට වගේ හදාගත්තොත් නරක් වෙන්නේ නැහැනේ ඊට පස්සේ දැන් හරි මම හොඳට කලවම් කරලා දැන් ලුණු බලනවා ඉතින් ලුණු චුට්ටක් මදි වගේ මම චුට්ටක් එකතු කරගන්නවා ලුණු වලටත් ලුණු දැම්මා අපි අල බදින කොටත් දැම්මා ඉතින් ඔයාලා පරිස්සමෙන් ලුණු දාගන්න වැඩි වෙයි මට මදි වෙච්චින්ද තමයි චුට්ටක් දාගත්තේ ඊට පස්සේ මම තව දෙයක් එකතු කරනවා සීනි සීනි තේහඳි දෙකක් එකතු කරනවා ඉතින් මෙහෙම සීනි ටිකක් දාගත්තාම ගොඩාක් රසයි මේක ඉතින් දැන් හරි දැන් හොඳට කලවම් කරන්න ඕනේ මේක හොඳට කලවම් කරලා ලිපේ මදි ගින්නේ තියාගෙන මේක කරගන්න හොඳට කලවම් කරලා සීන් ටික පොඩ්ඩක් දිය වෙන්න වගේ ආවම ලිප ඔෆ් කරගන්න ඉතින් දැන් හරි මම පිඟානකට බෙදා ගන්නවා මේ විදිහට ඔයාලත් හදලා බලන්න ඇත්තටම ඔයාලා හදලා කන්න මොන අල බෙදුමක් මේකේ තරමටම රසයි ඉතින් මගේ වීඩියෝ එක හොඳටම බලලා ලයික් එකක් දාලා අදහසක් ලියන්න ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න මගේ channel එකට ඔයාලුත් එක්ක නම් subscribe එකකුත් දාලා එකතු වෙන්න ගිහින් එන්නම් සුබ දවසක් නිරෝගී දිවියක් ඔයාලා සියලුම දෙනාට